වලට සම්බන්ධ විශේෂයෙන්ම කටයුතු නිමවනවා. ඒ කටයුතු සඳහා සහභාගී වූ සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍යතුමන්ට අප ආරාධනා කරන රාජ්‍ය ගිණුම් කාර්ය සභාව වෙනුවෙන් පිරිනමන්න සම්මාන ප්‍රදාන උත්සවය 2000. මේ දූෂණේ නාස්තිය හොරකම් පිළිබඳව කතා කරන විට මේ රටේ ඒ තිබෙන මෙතෙක් පැවතියා නීති රීතිවල බොහෝ අඩුපාඩුකම් අපි දකිනවා. ඒ අඩුපාඩුකම් නිසා වැරදිකාරයන්ට දඬුවම් දීම ප්‍රමාද වෙනවා. වැරදිකාරවන්ට දඬුවම් දීම බොහෝ වෙලාවට දූෂණය සම්බන්ධයෙන් ලෝකේ චීනය වගේ රටක් ගත්තොත්, සිංගප්පූරුව වගේ රටක් ගත්තොත් අවුරුදු ගණන් නඩු අහන්නේ නැහැ. සති දෙකයි තුනයි වැඩේ ඉවරයක් කරනවා. මරණීය දඬුවම් තියෙනවා. ලංකාවේ මරණීය දඬුවම් තිබෙන වැරදි මොනවාද? ලංකාවේ මරණීය දඬුවම් තිබෙනවා. මිනිහෙක් මරපුවාම වැරදිකාරයනොත් මරණීය දඬුවම් තියෙනවා. රාජද්‍රෝහී නම් මරණීය දඬුවම් තිබෙනවා. සමූහ ස්ත්‍රී දූෂණ වලට මරණීය දඬුවම් තියෙනවා. මත්කුඩු වලට මරණීය දඬුවම් තියෙනවා. හැබැයි තිබුණට ඒවා එකක්වත් ක්‍රියාත්මක නැහැ. ඒ නිසා නීතියේ පොතේ තිබුණට ඒ වැරදි කරන අය ඒ විදිහටම කරනවා. ගරු අගමැතිතුමනි, ගරු කථානායකතුමනි, මම මේ ගරු පාර්ලිමේන්තුවේ සියලු දේශමාල් පක්ෂවලින් අද මේ වගේ වැදගත් කාර්යයක් ඉෂ්ට කරන වෙලාවේ ඉල්ලීමක් කරනවා. මේ රටේ රාජ්‍ය දේපල හොරකමට දූෂණයට නීතියට ඇතුළත් කර යුතුයි මරණීය දඬුවම්. ඒක නිසා මේ හුඟක් වැරදි කරන්නේ බය නැත්තේ දඬුවම් නැති නිසා. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පිළිබඳව මම පත් කරලා තිබෙන කොමිස් ජනාධිපති කොමිෂන් සභාවේ ඔබ පුවත්පත් කියවනකොට මාධ්‍ය තුල ඔබ දකිනවා මොනතරම් දූෂණ වංචා ආක්‍රමිකතා සිද්ධ වෙලා තියෙනවද, මොනතරම් අවදිමත් විදිහට ඒ කටයුතු කෙරිලා තිබෙනවා. එතකොට මේ කොමිෂන් සභාවලිනුත් මේ එන වාර්තා අනුව ඒ වැරදි කරපු අය සම්බන්ධයෙන් අවශ්‍ය දඬුවම් පැමිණවීම, මේවා ඉක්මන් වීම ඉතාමත් අවශ්‍යයි. පහුගිය කාලය තුල පත් කරන ලද විශේෂ ජනාධිපති කොමිෂන් සභාව මට මතකයි චෝදනා පැමිණිලි 32ක් සම්බන්ධයෙන් විශේෂ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ කොමිෂන් සභා වාර්තාවල කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාකාරීත්වය සහ ඒවාට දඬුවම් පැමිණවීම සම්බන්ධයෙන් මම දකින්නේ බොහොම ප්‍රමාද වූ මන්දගාමී ස්වභාවයක්. ඒ විශේෂ ජනාධිපති කොමිෂන් සභාව, මහ බැංකුව සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් සභාව, එතකොට දැන් ක්‍රියාත්මක වෙන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පිළිබඳව කොමිෂන් සභාව වාර්තාව ලැබෙයි මාස 3කට පත් කළේ. දැන් ඊට පස්සේ තව මාස 3ක් ඉල්ලුවා. දැන් තව මාස 3ක් දික් කළා. එතකොට මේ ලැබෙන වාර්තාත් එක්කේ විමර්ශනයන් එක්ක රටේ මහජනයාට පැහැදිලිව පෙනෙන්න ඕනේ මේවාට ඒ නිර්දේශ අනුව දඬුවම් පැමිණවීම ඉක්මන් වෙනවායි කියන එක. ඒ ඇති වෙන මන්දගාමී ස්වභාවයන් ඉතාමත් තදින් බලපානවා. එතකොට කාලයක් යනකොට දීර්ඝව මේ වග උත්තරකාරව අතුරුදහන් වෙනවා. විභාග අඩපණ වෙනවා. නිලධාරීන් මාරු වෙනවා. පරීක්ෂණ අඩපණ වෙනවා. ආණ්ඩු වෙනස් වෙනවා. එතකොට මොනතරම් විශාල දූෂණ වංචා මංකොල්ල පිළිබඳව වුණත් ඒ කටයුතු හරියට කෙරෙන්නේ නැහැ. ඒ නිසා ඉක්මනින් මහජනයාට දැනුවත් වෙන්න ඕනේ. ඒ වගේම රජයක් විදිහට අපේ වගකීම සහ යුතුකම තිබෙනවා මේවාට අවශ්‍ය තීන්දුව තීරණ ඉක්මනින් ගැනීම, නීතිය ඉක්මනින් ක්‍රියාත්මක වීම, වැරදිකරුවන්ට දඬුවම් පැමිණවීම. ඒ තුල තමයි මේ බලාපොරොත්තු වන ආයතනික ව්‍යුහයන් තුලත් මේ කටයුතු වල වඩාත් සාර්ථකත්වයක් දකින්නේ.